අලුත්ම තාක්ෂණික වීඩියෝ ආරකට ගෙන්න ගන්න subscribe කරන්න Dilshan TG YouTube channel එක. අයිබෝන් හැමෝටම අදත් ඔයාලා මේක තුල ඉන්නේ Dilshan TG YouTube channel එකත් එක්ක. ඉතින් අද කතා කරන්න යන්නේ Li-Fi ගැන. අපි මෙච්චර කාල පාවිච්චි කරේ Wi-Fi. Wi-Fi වලදී data transfer කරන්නේ විද්‍යුත් චුම්බක තරංගාකාරයෙන්. හැබැයි අද මේ කතා කරන Li-Fi මීට වඩා ගොඩක් වෙනස්. මෙතෙන්දී භාවිතා කරන්නේ සාමාන්‍ය LED බල්බයක්. මේ LED බල්බෙන් නිකුත් කරන ආලෝකයෙන් තමයි මෙතෙන්දී data transfer කරන්නේ. 2011 ටෙඩ් ලෝක සමුළුවේ තමයි මුලින්ම මේ Li-Fi තාක්ෂණය එළි දක්වන්නේ. මෙතෙන්දී මම භාවිතා කරලා තියෙන LED බල්බයක්. මේක තමයි ට්‍රාන්ස්මීටරය විදිහට වැඩ කරන්නේ. ඒ වගේම රිසීවර් එකක්. ඉතින් අර LED බල්බ එකෙන් නිකුත් කරන ආලෝකය අනුව මේ රිසීවර් එකට හැකියාව තියෙනවා මේ සිග්නල් එක අඳුර ගන්න. ඉතින් ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ 0 සහ 1. ඒ කියන්නේ අපි බල්බ එක විදිහට ගත්තොත් එහෙම ආලෝකය තියෙනවා නැහැ. මෙන්න මේ ඔප්ෂන් දෙක හරහා හැකියාව තියෙනවා ඩිජිටල් සිග්නල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් මේ විදිහට LED බල්බයක් භාවිතා කරලා තමයි මේ Li-Fi වලදී data transfer කරන්නේ. ඉතින් සාමාන්‍ය LED බල්බයක් තප්පරයකට 10 ලක්ෂ වාරයක් විතර ඔටෝමැටික් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ අතිවිශාල ඩේටා සමගාමීවක් තප්පරය ඇතුලේ ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය Wi-Fi router එකේ ස්පීඩ් එක වෙන්නේ මෙගාබිට්ස් පර් සෙකන්ඩ් 100ක් විතර. හැබැයි මේ Li-Fi එකේදී තප්පරයකදී මේ බල්බ එක 10 ලක්ෂ වාරයක් උනත් නිවන්න පත්තු කරන්න පුළුවන්. අන්න ඒ නිසා තප්පරයේදී ගිගාබිට්ස් පර් සෙකන්ඩ් 10ක් විතර ස්පීඩ් එකක් මෙතෙන්දී ලබා ගන්න පුළුවන්. හැබැයි මේක තාම මිනිස්සු අතරට ගොඩක් ඇවිල්ලා නැහැ. අපි හිතමු ඔයා ගෙදරට Li-Fi එකක් ගෙනාවා කියලා. මෙතෙන්දි වෙන්නේ මේ වගේ දෙයක්. ඔයා ගෙදර සාමාන්‍ය විතරම LED බල්බ් ටිකක් සෙට් කරන්න විතරයි ඔයාට තියෙන්නේ. ඔයා කාමරේ වගේ සාලි කුස්සියේ මේ වගේ තැංකි හිපේක LED බල්බ් ටිකක් සෙට් කරනවා. ඒ වගේම තමයි මේක රිසීව් කරන්න පුළුවන් අයිටම් එකක් සෙට් කරලා තියෙනවා. මේක සම්බන්ධ කරලා තියෙනවා ඔයාගේ ලැප්ටොප් එකට එහෙම නැත්නම් කම්පියුටර් එකට. ඒ වගේම ඔයාට කේබල් ලයින් එක හරහා අන්තර්ජාල සම්බන්ධතාවයකුත් ලැබිලා තියෙනවා. මේ කේබල් ලයින් එක හරහා කෙලින්ම සිග්නල් එක එන්නේ අර බල්බ් එකට. ඒ බල්බ් එක තමයි සිග්නල් එක ගන්න ඕන පත්තු වෙන්නේ නෙවෙන්නේ. අපේ ඇහැට මේක අඳුර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක ගොඩක් වේගෙන් දැල්වෙනවා නෙවෙනවා. ඉතින් ඒ නිසා වාට පේන්නේ මේ බල්බ් එක පත්තු වෙලාම තියෙනවා කියලා. ඒ වගේම තමයි මේක ෆුල් ඩුප්ලෙක්ස්. ඒ කියන්නේ දෙපැත්තම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් මේකට ඉන්න ඩේටා. ඒ කියන්නේ මේ බල්බ් එකත් එක්කම තමයි රිසීවර් එකත් තියෙනවා. එතකොට වාට හැකියාව තියෙනවා. ඔයාගේ කම්පියුටර් එකටත් මේ වගේම ගැජට් එකක් සෙට් කරගෙන ඔයාගේ කම්පියුටර් හරහා ඩේටා ඉන්ටර්නෙට් එකට යවන්න. ඒ කියන්නේ මොකක් හරි ෆයිල් එකක් අප්ලෝඩ් කරනවා නම් ඔය අප්ලෝඩ් බටන් එක ක්ලික් කරපුව ගමන් ඒ ෆයිල් එකට අදාළ කරන ඩිජිටල් සිග්නල් එක ඔයා ගාව තියෙන ට්‍රාන්ස්මීටර් කරා පත්තු කරනවා. ඒතකොට බල්බ් එකේ තියෙන රිසීවර් එකට හැකියාව තියෙන එක අඳුරගෙන ඒක ඉන්ටර්නෙට් එකට ඉක්මනින් අප්ලෝඩ් කරලා දාන්න. ඒ වගේම තමයි රෝහල් වගේ තැන්වලදී Wi-Fi වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. මෙයාලා හැම වෙලෙම පාවිච්චි කරන්නේ වයර්ඩ් නෙට්වර්ක්. මොකද එතන තියෙන උපකරණ වලට මේ සංකේතය නිසා හානියක් වෙන්න පුළුවන් නිසා. හැබැයි Li-Fi වලදී මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙතෙන්දී සාමාන්‍ය ආලෝකයමයි තියෙන්නේ. අන්න ඒ නිසා මේ වගේ තැන්වලදීත් අපිට Li-Fi භාවිත කිරීමේ හැකියාව තියෙනවා. දැනට ලෝකේ පුරා LED bulb කෝටි 15,000ක් භාවිත වෙනවා. ඒ කියන්නේ මේකට අවශ්‍ය කරන ට්‍රාන්ස්මීටරය දැන් ලෝකේ පුරාම විහිදිලා ඉවරයි. මේගොල්ලොන්ට බෙදා හරින්න තියෙන්නේ මේකට අවශ්‍ය කරන විශේෂ චිප් එක විතරයි. ඉතින් ඒ නිසා ගොඩක් ලේසියි මෙයාට පුළුවන් මේක ප්‍රචලිත කරන්න. මේකට භාවිත කරන සාමාන්‍ය LED එකක් මේව ගොඩක් විශේෂත්වයක්. ඉතින් ගොඩක් ඉස්සුතුයි අද වීඩියෝත් එක්ක එකනට අනිවාර්යයෙන්ම Dilshan TG YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකට වාර click කරොත් එම වීඩියෝ එක upload කරපුවම ඔයාලගේ phone එකට desktop එකට laptop එකට එක notification එක ගෙන ගන්න පුළුවන්. තවත් මේ වගේ මේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.